2600 වන සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙන අපි උන්වහන්සේගේ දේශනාවට අනුව දිවි පෙවෙත ගෙවීමට සියලු පින්කම්වල නියැලී සිටින්නෙමු. ඒ සඳහා පරිසරය සාමකාමී ලෙස නිර්මාණය වී තිබේ. හදවතේ රැඳුන ත්‍රස්තවාදී භීෂණය වෙනුවට සෙනෙහස සිත් තුළ හොවාගෙන නිදහසේ පන්සලකට ගොස් බණපදයක් අසන්නට මලක් පුදා බුදුන් නම දින්නට සාමකාමී පරිසරය සකස් වී හමාරය. ඒ අනුව අපි බෞද්ධයන් වශයෙන් හැමදාමත් ධර්මය ශ්‍රවණය කරමු. දන් පින් නොඅඩුව කරන්නෙමු. දෙවන පදවි ප්‍රාප්තියේ වැඩබාරගත් ජනාධිපතිතුමාද දළදා සමිඳුන් වැඳගෙන මල්වතු අස්ගිරි මාහිමියන්ගේ ආශිර්වාදය ලබාගෙන අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට වත්පිළිවෙත් කොට ඉදිරි වැඩකටයුතු සඳහා සෙනෙහසින් සූදානම්ව සිටි. 2600 වන සම්බුද්ධත්ව ජයන්තියට පෙළගැසෙන අප අතින් සිදුවිය යුතු තවත් පින්කම් රැසක් ගැන ධර්මායතනයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ බෞද්ධ බැතිමතුන්ගේ අවධානය යොමු කර සිටිති. දෙමව්පියන් අහිමි දරුවන් හෙවත් වීති දරුවන් රැකබලා ගැනීමටත් දූ දරුවන්ගේ පිහිටක් නැතිව පදික වේදිකාවට විසිරී සිටින හිඟන සහෝදරයන්ගේ ජීවිතය සුළුවෙන් හෝ සැපවත් කිරීමටත් දානපතියන් ඉදිරිපත් විය යුතු බව උන්වහන්සේ අවධාරණය කරති. ඒ සඳහා උන්වහන්සේ සතුව කිසියම් වැඩපිළිවෙලක් ඇති බවද ප්‍රකාශ කර තිබේ. මේ තත්ත්වය යටතේ ආමිස පූජාවෙන් සහ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් වහන්සේගේ දේශනාවට අනුව ජීවත්වන අපගේ පරම යුතුකමක් වන්නේ නිකරුණේ වැය කරන මොදලින් කොටසක් නැතිබරි අය වෙනුවෙන් වෙන් කිරීමය. විවෘත ආර්ථිකය යටතේ නාස්තිකාර ජීවිතයකට පුරුදුවීම අත්හල යුතු යුගය දැන් උදා වී තිබේ. කෙනෙකු කුසගින්නේ සිටිද්දී තමන් සුරසැප විඳීම නොගැලපෙන බව බුදුන්ගේ ධර්මය අනුව මෙම ඉල් පොහෝදා සිත්ති ධාරණය කරගත යුතුය. පිටපත මහින්ද අබේසුන්දරගේ.